Hello guys. ඔන්න කාලෙකට පස්සේ තවත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේ දවස්වල රිසර්ච් එක එක්සෑම් වයින්ද අපි හැමෝම ගොඩක් බිසී වෙලා තමයි ඉන්නේ. ඉතින් ගොඩක් නංගිලා මල්ලිලා මගෙන් ඉල්ලලා තිබුණා කමෙන්ට් කරලා තිබ්බා කැම්පස් එක ඇතුලේ වීඩියෝස් අරන් යන්න කියලා. ඉතින් මම හිතුවා අද කොහොමාරි ඒ වගේ වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඉතින් සාමාන්‍ය විදිහට කැම්පස් එක ඇතුලේ මම තනියම පැය කීපයක් ගත කරපු විදිය තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. මම මේ දැන් ඉන්නේ අපේ ස්ටාෆ් කැන්ටින් එකේ. ඉතින් මොන දේ කරන්නත් කාලේ ඉන්න ඕනනේ. ඒ හින්ද මුලින්ම මම ආවේ උදේට කන්න. උදේට කාලේ ඉවර වෙලා මම පාඩම් කරන්න ගියා. කැන්ටින් එකේ උඩ තට්ටුවේම තමයි මම පාඩම් කරන ස්ටඩි එක තියෙන්නේ. ඉතින් මේ වගේ තැන් ගොඩක් කැම්පස් එකේ තියෙනවා. ඉතින් මම ගොඩක් වෙලාවට පාඩම් කරන්නේ මෙතන. මෙතෙන්ට යනවා නම් උදේම යන තරමට හොඳයි. මොකද එතකොට හොඳ තැනක් හොයාගෙන පාඩම් කරන්න පුළුවන්. මොකද දවල් වෙද්දි ළමයි ගොඩක් తీරනවා මෙතෙන්ට. පෑත් දෙකක් පාඩම් කරලා මම ආයෙත් එළියට ආවා මේ වීඩියෝ එක ඉතුරු ටික කරන්න ඕනේ හින්දා. කලින් වීඩියෝස් වලදී ගොඩක් අය අපේ ෆැකල්ටි මොකද්ද කියලා හල් තිබ්බා. ඉතින් මම හිතුවා ඔයාලට අපේ ෆැකල්ටි පෙන්වන්න යන්න. ඉතින් මම ආයෙත් මේ පහළට යන ගමන් අපේ ෆැකල්ටි පැත්තට. මේ තමයි අපේ ෆැකල්ටි එක. මගේ කලින් වීඩියෝස් බලපුවාට නම් මතක ඇති මේ තැන. මෙතන තමයි අපේ අපේ හොට් ඩොග් ස්ටෝල් එක කරේ. ඉතින් බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එකත් එයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහින් බලන්න පුළුවන්. අපිට පාඩම් කරන්න ස්ටඩි හෝල් වලට අමතරව මේ වගේ සමාහත් ගොඩක් කැම්පස් එක ඇතුලේ තියෙනවා. මම මේ දැන් යන්නේ ලයිබ්‍රරි එක පැත්තට. ඉතින් අද මම ලයිබ්‍රරි එක ඇතුළට යන්නේ නැහැ. ඒත් මම ඔයාලට ලයිබ්‍රරි එක පෙන්වන්න ඕනේ කියලා හිතුව. එක්සෑම් ඉවර වෙලා අනිවාර්යයෙන්ම මම ලයිබ්‍රරි එක ඇතුළේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. මේ තියෙන්නේ මී අඹ සෙවන. ඉතින් අපි යාළුවොත් එක්ක කය ගහන්න උපදූප කතා කරන්න එන තැන් වලින් එකක් තමයි මේ මී අඹ සෙවන.
මං කරපු පළවෙනි වීඩියෝ එකෙත් මම මේ තැන පෙන්වලා තියෙනවා. මේ තමයි ගර්ල්ස් හොස්ටල් එක ඇතුළට යන තැන. මම මේ දැන් යන්නේ ජිම් කැන්ටින් එකට. ඉතින් මෙතන තමයි කැම්පස් එක ඇතුලේ තියෙන රසම රස තේ එක තියෙන්නේ. කැම්පස් එකේ විතරක් නෙවෙයි ඇත්තටම ගෙදර අම්මා හදන තේ එකට පස්සේ මම බීපු රසම තේ එක තියෙන්නේ මෙතන. ඉතින් කැම්පස් එකේ තැන් කිහිපයක් විතරයි මට ඔයාලට මේ වීඩියෝ එකෙන් පෙන්වන්න පුළුවන් වුණේ. කලින් වීඩියෝ වල හිටපු යාළුව කවුරුත් මේ වීඩියෝ එක කරන දවසේ කැම්පස් එකේ හිටියේ නැහැ. ඉතින් ඒ හින්දා මට තනියම තමයි වීඩියෝ එක කරන්න ඕනේ. හැබැයි එක්සෑම් ඉවර වෙලා අනිවාර්යයෙන්ම යාළුවත් එක්ක ලස්සනම ලස්සන වීඩියෝ ගොඩක් ඔයාලට අරන් යන්නම් කියලා පොරොන්දු වෙනවා. ඉතින් එතකම් මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා ඔයාලා හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලනවා.